අයිබන් කියලා පිළිගන්න අපේ YouTube යාළුව හැමෝම අද දවසේ 1/2/24 පෙබරවාරි මාසේ 10/19 වෙනිදා තාම සුවිශේෂ දවසක් ඔකෝලා දකින්න තේ කාලයකට පස්සේ ආයෙ හොඳ බුල් එකකට ඇහිලා තියෙනවා මාකට් එක පොඩ පොඩ අප් වෙන ගතියක් පේනවා අපි ගත්තොත් එහෙම ASI එක 10643ක් විතර තමයි අවසන් වෙන්නේ 1.56ක වර්ධනයක් S&P SL 20 දර්ශකය ගත්තොත් 3066කින් අවසන් වෙන 1017ක වර්ධනයක් Total turnover එක ගත්තොත් මිලියන 719ක් විතර තමයි පෙන්නන්නේ Total volume එක මිලියන 91යි trades 8536ක් විතර තමයි දෙන්නේ buy settlement එක 60%ක් වගේ පෙන්නනවා අපි ගියොත් එහෙම trend chart එකට ඔයාලට පේනවා ඇති දැන් Bollinger මෙන්න මේ හරිය පොඩි drop එකක් කියලා හැබැයි දැන් ආයි Bollinger band එකේ උඩ කෙරවල ගැවෙන්න ඔන්න මෙන්න වගේ තියෙනවා අද දවසේ දකින්නවා ඇති ඔයගොල්ලෝ ලෝක සුවිශේෂ දක්ෂණයක් ලොකු volume එකකින් trade වුණා කාලයකට පස්සේ එතකොට දැන් Bollinger band width එක ගත්තත් ඔයගොල්ලන්ට පේන තියෙනවා මාළුව කට අරිනවා වගේ ඒ කියන්නේ bullish trend එකක් තමයි technically පෙන්නන්නේ RSI එක ගත්තත් උරට පේන ඇති bullish trend එකක් පෙනෙනවා positive trend එකක් ඒ වගේම මෙතන අර buy hook එක වැදුනට පස්සේ මේ හරිය පොඩ්ඩක් අඩු වෙගෙන ගියත් දැන් ආපහු පොඩ්ඩක් buy ගතියට එනවා MACD එක ගත්තොත් එහෙම OBV එක ඉතාම හොඳයි පේන ඇති volume වලින් පොඩ පොඩ volume up වෙන ගතියක් තමයි අපිට technically පෙන්නන්නේ අපි යමු එහෙනම් tag ගාලා news ටිකට හැමෝගෙම මිලන ඒ අතරතුරේ comment එකක් දාගෙන යන්න යාළුවනේ අනිවාර්යයෙන්ම comment එකක් දාන හැමෝම අපි බලාපොරොත්තු වෙනක් comment මේක බලනවා 500ක් විතර comment 100ක් අත අඩුම වැටේ කියලා කරලා positive contributors ලා 93ක් තියෙනවා මේස්ට්‍රකෝප් MELS එක තියෙනවා dialog එක තියෙනවා expo තියෙනවා commercial bank එක තියෙනවා CTC එක තියෙනවා negative contributors ලා 77යි rich එක සම්පත්තික wind එක HNB එක sunshine holding තියෙනවා ඒ වගේම අපි න්ියස් වලට ගියොත් එහෙම ඔයගොල්ලන්ට පේනවා ඇති රයිට් ඉෂුවක් දිලා තිනවා සීලන්කෝ සිලෝන් හොස්පිටල් එකෙන් ඒ වගේම රිසයින් බයි ඩිරෙක්ටර්ස් කීපයක් තියෙනවා ඩිලින් බයි ඩිරෙක්ටර් තියෙනවා සීටි ලෑන්ඩ් ඩෙවලොප්මන්ට් එකේ අපොයින්ට්මන්ට් ඔෆ් ඩිරෙක්ටර් තියෙනවා ඩයලොග් එකේ ඒ වගේම ස්ක්‍රිප්ට් ඩිවිඩන්ඩ් එක අපි මේක කතා කරන්නේ ඩිවිඩන්ඩ් එක තියෙනවා මේ ඩිවිඩන්ඩ් පැස්සෙන් ඉඳ වෙන්නත් පුළුවන් මේ මාකට් එක උඩ යන්නේ අපි න්ියස් වලට ගියොත් එහෙම අපි දැක්කා ඉගෙනුම නෙක්ස්ට් එකේ න්ියස් එකක් තිබ්බා ශ්‍රී ලංකා ෂුඩ් ප්‍රොටෙස්ට් ද 7th PCT ඇනුවල් ඉන්ෆ්ලේෂන් ටාගට් නොට් 3 PCT වැට් හයික් කියලා කියන ඇත්තටම මේක නිකන් තේරෙන භාෂාවෙන් කිව්වොත් එම මම පේනවා ඇති ජනවාරි මාසෙට කලින් 3% විතර තමයි උද්දමනේ තිබ්බේ මේක වැට් එකත් එක්ක වැඩි වෙලා ආපහු 7% විතර ඇහිලා තියෙන ඕගලන්ට පේනවා ඇති මේක තමයි මේක සරලව තේරෙන බසෙන් ගත්තොත් මේවා ඕගලන්ට බලන්න ඕන නම් මේ ඩීටේල් මේ ඕනි එකක් බලන්න ඕන නම් අපේ Facebook වෙබ් පිටුව තියෙනවා ෂෙයා මාකට් ෆුල් සිංහල ඒකටත් ලයික් එකක් දාගන්න දාපු ගමන් ෆලෝ කරපු ගමන් එන්න පුළුවන් ඕගලන්ට අපේ මෙන්න මේ ෂෙයා මාකට් වෙබ් පිටුවට ආවම මේවයි ඩීටේල් එක බලාගන්න පුළුවන් දැන්ටත් ෆලෝවර්ස්ලා 300ක 342ක් ඉන්නවා අපි මේකේ හැම පෝස්ට් එකම දාලා තිනා හිල්ල බලන්න ඕගොල්ලෝ කැමති නම් එතකොට තව නිවුස් එකක් තිබ්බා ඉකොනොමි නෙක්ස්ට් එකේ ඇග්‍රිකල්චර් පැත්තේ ශ්‍රී ලංකා ටී ප්‍රයිස් අප් අක්‍රෝස් ද එලිවේෂන් ඉන් ෆෙබ්‍රුවරි කියලා. එතකොට ඕගලන්ට පේනවා ඇති දැන් මේ චාට් එක ගත්තොත් එහෙනම් මේ ඉතාම වැදගත් ඒවා ඔයගොල්ලෝ බලන්න සිලොන් ටී බෝඩ් සිලොන් ටී බ්‍රෝකර්ස් එහෙම කියලා දාලා තින මේ රතු පාටින් යන ඉර එතකොට අපිට මේ රතු පාටින් මොකක්ද කියලා හරියටම බලාගන්න වෙනවා. හරි මේකේ තියෙන ලෝ growth කියන විදිහට ඔයගොල්ලන්ට පේනවා ඇති මේ පැත්තේ තින්නේ රුපියල් කිලෝග්‍රෑම් එක වටිනාකම මේ පැත්තේ ඕගලන්ට පේනවා මාස ගන්න. එතකොට බලන්න දැන් අපි ගත්තොත් එහෙම සැප්තැම්බර් මේ කාලෙත් එක්ක ගත්තොත් එහෙම ටී වල ප්‍රයිස් එක එන්න වැඩි වෙනවා. එතකොට මේකට හැබැයි අනිත් පැත්තට ඩොලර් එක අඩු වීමත් බලපාන. හැබැයි ඕවරෝල් ගත්තොත් එහෙම තේ වලට හොඳ කලක් යාවි කියලා අපි හිතන පුළුවන් නම් තේ ඉඩමක් ගන්න ඉතාලම හොඳයි. ඩයලොග් තේ තියෙන ෂෙයාස් ගත්තත් හොඳ වෙයි. ඩයලොග් ආසියට රිටර්න්ස් ටු බ්ලොක් Black with stronger operation result කියන විදිහට තියෙනවා dialog එකේ operation result එක හොඳයි කියලා මේගොල්ලන්ගේ ඒගොල්ලෝ බලන්න පුළුවන් ඉතින් quarter report එකම ඇහිලා තියෙනවා මේවයි dialog වල හොඳ result එකක් තියෙනවා කියලා කියන හැබැයි ඉතින් ඇත්තම ගත්තොත් මේ මම ඔයගොල්ලන්ට කියන්නේ dialog එකට hatch එක දැන් හොඳ computer කෙනෙක් කරලා තියෙනවා ඒගොල්ලන්ගේ අලුතෙන් packages කීපයක් කියලා තියෙනවා ඒ වගේම ආවරණ කලාප ප්‍රමාණය ඒගොල්ලෝ පුළුල් කරලා තියෙනවා ඒතර dialog එකට hatch එකෙන් ලොකු කම්පියුටර් කෙනෙක් විදිහට ලංකාවේ ඉන්නවා ඒකත් මතක් කරන්න මේ අතරතුරේම මම මතක් වෙච්චකම ඒ වගේම සෙන්ට්‍රල් බැංක් අර්ජ් ලීගල් රීෆෝම්ස් රිෆෝම්ස් ෆෝ ස්ට්‍රොන්ග් ක්‍රෙඩිට් රිකවරි කියලා ඒ කියන්නේ ක්‍රෙඩිට් රිකවරි එකක් තියෙනවා කියලා කියනවා මේකත් බලන්න ඩීටේල් ගිල්ල ඔයගොල්ලෝ ඕන නම් ඊට පස්සේ මෙන්න අපි අලුතෙන් මේකතු කරපු එක වටිනාම දෙයක් ඩේලි ඉකනොමික් ඉන්ඩිකේටර්ස් කියලා තියෙනවා මේක 16 වෙනිදා දාපු එක තමයි තියෙන්නේ මම හිතන්නේ මේක අපි ගිය ඊයේ සාකච්ඡා කළාද කියන මට මතක නැහැ කොකටයි සරක් සාකච්ඡා කරන්න මොකද මේක අද අප්ඩේට් එක දාලා තිබෙන්නේ නැහැ
එතකොට මේකට ගත්තොත් එහෙම ඔයගොල්ලන්ට පේනවා ඇති US ඩොලර් එක රුපියල් 317ක් විතර තියෙන්නේ. ඒ වගේම ඔයගොල්ලන්ට පේනවා ඇති නෑ මේක අපි කතා කරන්නේ හයි කතා කරන්නේ මට දැන් මතකයි වගේ මේක තිබ්බා කියලා ඉවරලා ඉතින් අපි ආයෙ කතා කරනකොට මේ අලුත් අප්ඩේට් එක වටනොත් හිට කතා කරමු. හරි අපි යමු ආයිත් අපේ තියෙන අනික් ඩීටේල් ටිකට. අපි සෙක්ටර්ස් වලින් ගිහිල්ලා බලමු. මොකද බලන සෙක්ටර් එක කන්සියුමර් සර්විස් නේ. හැමදාම බලනවා වගේ බලමු කන්සියුමර් සර්විස් ගත්තොත් මෙන්න මෙතන පොඩි ඔයගලන්ට පේනවා ඇති නිකන් අප්පැක් ගිල්ලා තියෙනවා, බයි හුක් එකක් වැදිලා තියෙනවා. හැබැයි වොලියුම්ස් නම් තාම ලොකුවට පෙන්වන්නේ නැහැ. RSI එක ගත්තත් හෝල් තමයි. අනිත් පහම එකම පෙන්වන්නේ හෝල් ලකුණු තමයි. ඉතින් අපිට එහෙම කියන්න බෑ. අපි යන් බලන්න බැංකු පැත්තට පට්ට ඩිවිඩන්ඩ් එකක් දීලා තිබුණේ ඊට කලින් අපි ෆුඩ් බේවරේජ් උත් බලාගෙන යන බැංකු වලට යන කලින්. දැන් ෆුඩ් බේවරේජ් ගත්තත් හෝල්ඩ් හෝල්ඩ් හෝල් තමයි. පොඩි වොලියුම් ටිකින් අප් වුණා. දැන් ඒකත් නැවතිලා තියෙනවා. අපි එහෙනම් ඊළඟට යමු බැංකු ටික බලාගන්නනේ. බැංකු බලාගෙන තමයි මොනවාරි සෙක්ටර්ස් උනන ඕගොල්ලෝ ඉල්ලන්නේ, ෂෙයාර්ස් මොනවාරි ඇනලයිස් කරලා උනන ඉල්ලන්නේ. අනිවාර්යෙන්ම අපි කරලා දෙනවා ඕගලන්ට. ඒ අතරතුරේ නැවත වතාවක් කියලා කමෙන්ට් එකක් දාලා යන්න. හරි අපි ගත්ත තේම බැංකු තේ සයිට් සාපේක්ෂව දැන්නේ. දැන් බෝලිංජ බැන් එක උඩ කෙරවල ගෙවෙන ළඟයි. එතකොට ගිය සෙනසුරාදා මේ සිකුරාදා ලොකු වොලියුම් එකක් ගිහිල්ලා තියෙනවා ඕගලන්ට පේනවා ඇති. ඒ වගේම RSI එක ගත්තොත් දැන් පොසිටිව් පැත්තට යන්නේ. මෙතනත් උතනට පස්සේ මේ ඇත්තටම ඉතින් ASI එකයි බැංක් එකයි කම්පියුටර් එකකින් යනවා වගේ එකක් තමයි පේන්නේ. අද අපි තමයි මට හිතුණා ෂෙයාර්ස් කීපයක් පොඩ්ඩක් බලන්න. අපි ෂෙයාර්ස් වලට එමු. අපේ අනික ලිස්ට් එක නේ. හරි අපි ගත්තත් එමෙ ටොප් 10 ගේනර්ස්ලා කවුද කියලා. ටොප් 10 ගේනර්ස්ලාගේ උඩින්ම ඉන්න SMB එක රේණුකා හොටෙල් ඇහිලා තියෙනවා. ඒ වගේම ලුම්නි නෙක්ස් ඇහිලා තියෙනවා. අනික නම් කේසොන් එකක් තියෙනවා නේ. හරි අපි බලමු ලොසර්ස් කවුද කියලා. ලොසර්ස්ලාගේ උඩින් ගත්තොත් එහෙම ලොකුට කියන්නේ දැන් නේ විදුල ලෝක චුට්ටක් ඉන්නවනේ. හරි ඇත්තම ඊයේ මම ක්ලාස් එකක් කළා. ක්ලාස් එකේදී ඊයේ නෙමෙයි පෙරේදා මේ අපේ UK වල ඉන්න අපේ මිත්‍රෙක් කිව්වා ඇත්තම ඒගොල්ලෝ රස්සාව කරලා ඉවරලා එනවා. ඒතාලි UK දෙන්නෙක් මම කිව්වා රස්සා ඉවරලා ආපු ගමන් මෙන්න මේ අපේ නිවුස් එක බලනවා කියලා. ඒකෙන් හොඳ අප්ඩේට් එකක් එනවා කියලා. තැන්කියු ඒගොල්ලන්ට. මම හිතනවා අනිත් පැත්තේ ඒ වගේම බලනවා කියලා. අපි උපරිම උත්සාහ කරනවා හැමදාම මේ වීඩියෝ එක කරන්න. ටොප් 10 ෂෙයා වොලියම්ස් ගත්තොත් උඩින්ම ඉන්නවා කේසෝන් එක. ඊට පස්සේ ඩයලොග් එකේ ඉන්නවා මේ රිසල්ට් උත් එක්ක වෙන්න තියාර අපිට කලින් තිබෙන නිවුස් එකේ අගස්ටා ඉන්නවා. ඒ වගේම SMB ලීසින් එක තියෙනවා. වැලියබල් පවර් එකත් නෑ වැඩි වෙලා තියෙනවා. මං හිතන්නේ මොකද්ද කිව්වොත් දැන් බලමු මේකේ හේතුව කවුරුද දැන් නම් කියන්න. සිංගල් තියෙනවා. ඊට පස්සේ LLC ෆයිනන්ස් තියෙනවා. මෙන්න ලොකු ගානකින් ඇවිල්ලා තියෙනවා කේසෝන් N එක. අර කලින් කතා කළ R එක. LMF එක තියෙනවා. ඒ වගේම බිල් එක චුට්ටි චුට්ටි වැඩි වෙනවා දෝ කියලා හිතලා චුට්ටි වර්ධනයක් අපි දකිනවා. එතකොට ටොප් 10 ටර්නෝවර්ස් වල උඩින්ම එන JKH එක, Expo එක, රේණුකා හෝල්ඩින්ග් එකේ ක්‍රොසින් කක් තියෙනවා, ඩයලොග් එක තියෙනවා, කමර්ෂල් බෑග් තියෙනවා, JKH එක තියෙනවා, MGT එක තියෙනවා, ඒ වගේම DFCC, LIOC, ඒ වගේම NTV තියෙනවා. අපි සෙක්ටර් ඇනලිසිස් එකට නේ අපි පොඩ්ඩක් ෂෙයාර්ස් කීපයක් බලලින්මු. දැන් අපි දැක්ක ෂෙයාර්ස් වලින් කීපකින් එකක් තමයි VPA PL එක බලමු. ඇයි පෙන්නන්නේ VE වැලියබල් පවර් පෙන්නන්නේ නැද්ද? අපි ගත්තොත් එහෙම අපි ටොප් 10 ෂෙයා වොලියුම්ස් වල තමයි දැක්කේ. VPEL වගේ ස්පෙලින් එකක් කරනවා නේ. VPEL ගත්තොත් එන්නේ වැලියබල් පවර් එකත් දැන් 3 දෙනෙක් ඉట్లా වර්ධනවා. වැලියබල් පවර් එකත් මේ පේනදි බෝලිංජ බෑන්ඩ් එක කට ඇරිගෙන යන්නේ. එතකොට හොඳ බුලිෂ් ට්‍රෙන්ඩ් එකක් තියෙනවා. බෝලිංජ බෑන්ඩ් විත් එකක් කට ඇරෙනවා. බෝලිංජ බෑන්ඩ් එක ඕ සෝල්ඩ් වලට ඇහිලා එතනින් ඕ බෝට් වලට ඇහිලා එතනින් කැඩලා තියෙනවා. මේක තියෙනවා දැන් ෂෙයා ප්‍රයිස් එක ගත්තොත් එහෙම 7.78ක් 7.8කටත් ගිහිල්ලා තියෙනවා. පේනවා ඇති ලොකු වොලියුම්ස් වලින් යනවා. මොකක් හරි දෙයක් වෙනවා වැලියබල් පවර් එකත් නේද මොකද්ද වෙන්නේ කියලා ඕගොල්ලෝ පොඩ්ඩක් බලලා කියන දන්න කෙනෙක් ඉන්නවා. හොඳ බයි සිග්නල් එකක් කියලා තියෙනවා. මෙතනින් පොඩ්ඩක් උඩ යන ගතියක් අපිට පේන දින වැලියබල් පවර් ඒ රත්නවල. හරි අපි ඊට පස්සේ තව එක ෂෙයා එකක් බලමු. මොකක් හරි මොකද්ද බලන්න කියලා හිතන්නේ ඔයගලන්ට. ඒකේ සොන් ඒවා නම් අපිට බලලා වැඩක් නැහැ කියලා හිතනවා. අපි බිල් 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 බලන්න ඕනේ නැහැ. LFC බලනවාද බිල් බලනවාද? කේසොන් බලමු. කේසොන් වැඩිලා තියෙනවනේ.
කේසෝන් එන් එක බලමු අපි මොකක්ද දලා තියෙන්නේ කේසෝන් එක ඇත්තට කාලකට පස්සේ තමයි මේ ලොකු වොලියුම් එක වැඩිලා තියෙන්නේ මෙහෙම උඩට කියලා තිනා ගත්තත් මේ ඔක්කොම බුල් තමයි තියෙන්නේ මෙතන ඔයගලන්ට පේනවා ඇති බයි හුක් එකක් දාලා තිනා පොඩි පොඩ්ඩක් වැඩිපුර වොලියුම් එකකින් ගිහිල්ලා තියෙනවා ඒ වගේ එකක් තමයි අපි දකින්නේ තව අපි ගත්තොත් එහෙම බිල් එකක් පොඩ්ඩක් බලමු බිල් එකේ මොකද වෙන්නේ කියලා පොට්ට පොට්ට නිකන් නගින ගතියක් පේනවා බිල් එකෙත් ඔයගලන්ට පේනවා ඇති පොඩි පොඩි වොලියුම්ස් ටිකක් දැන් වදිනවා සහ චුට්ටක් වොලියුම් එකේ මැද හරිය කඩාගෙන යන ගතියක් බිල් එකේ තියෙන ඕල් ටයිම් ලෝ තියෙන බිල් එකක් ගත්තොත් නම් ගේසොන් හරි අපිට ගාලා තව ෂෙයා එකක් බලමු top 10 turnovers වල තියෙන EFCC MGT ඩයලොග් එක්ස්පෝ ලංකා මට කියලා කාලෙකින් බලපු දේ ඉඳ බලන්න ඕනේ කියලා පොඩ්ඩක් දැන් එක්ස්පෝ ල ගත්තොත් ඔයගොල්ලෝ මේ නැත්නම් ඇත්තටම මෙන්න මේ හරිය වැදුනට පස්සේ දැන් ආයි පොඩ්ඩක් ට්‍රේඩ් වෙනවා දැන් මොලිජ් බෑන් එකේ උඩ කෙරවල වැදිලා තියෙනවා RSI එක පොසිටිව් තියෙන්නේ MACD buy hook එක වැදිලා තියෙනවා එතකොට OPE එක ටිකක් ලොකු වොලියුම්ස් වලින් මොන මේ හරිය නම් ටිකක් ලොකු වොලියුම්ස් වලින් කරෙක්ට් වෙන ගතියක් තියෙනවා එක්ස්පෝ ල මට මතක නෑ රිසල්ට් ආවද කියලා ක්වාටර් නමුත් බාක්කරි වෙනවා පේනවා ඉතින් මේකවත් කවුරු හරි දන්නවනම් කියන්නේ ඇයි මේ පොඩ්ඩක් ප්‍රයිස් එක අප් වෙන්න හදන්නේ කියලා. හරි අපි අවසාන වශයෙන් යන් අපේ ඇනලිසිස් එකට ඕනවයිස් ඊට කලින් ආයිත් සරයක් තුන්වෙනි වතාවට ඉල්ලලා කමෙන්ට් එකක් නම් අනිවාර්යෙන් දාලා යන යාළුවනේ මෙච්චරක් කරලා රැඳී හිටියා නම්. NGT අපි ගත්තොත් එහෙම ධම්මික පෙරරාගේ ෂෙයාස් වලින් වෝල්ටයිල් LWL එක ලංකා වෝල්ටයිල් එක හප් වෙලා තියෙනවා ටයිල් අප් වෙලා තියෙනවා මේ ටයිල් ශේෂ්ඨම වැඩිලා වගේ පේනවා වැලියබල් ෆයිනෑන්ස් වැඩිලා තියෙනවා මාකට් එක පොඩි බුලිෂ් ට්‍රෙන්ඩ් එකකට ඉතින් බටන් ගන්න හදනවාද කියලත් අපිට හිතෙනවා ඉතින් අපිට කියන්නේ බැසියර 100ක්ම මේ ඩිවිඩන්ඩ් හින්දත් වෙන්න පුළුවන් මොකද ගොඩාක් ඩිවිඩන්ඩ් ඇහිලා තිබ්බා ස්ටොක් එක තමයි ඉෂා හරිග ගත්තොත් නම් තියෙන්නේ යද්දී එකේගේ ෂෙයාස් ගත්තොත් එහෙම එයාගෙන ලොකු වෙනසක් වෙන්න නැහැ ෂෙයාස් වල නේද ඊට පස්සේ ඉෂාරක ගත්තොත් එහෙම ඉෂාරකේ පොඩි පොඩි මූවමන්ට් තියෙනවා ඉතින් ලොකු මූවමන්ට් එකක් කියලා අපිට කියන්න අමාරුයි අශෝක් පතිල්ල හරි එයාගෙත් එහෙම තමයි ලොකු වෙනසක් නැහැ එහෙනම් ඉතින් මට මතක් කරනවා එහෙනම් බුදුසරණයි කියලා අපි අවසන් කරමු